ආර්ථිකය ගැන මෙලෝ හසරක අවබෝජයක් නැති අයිකු විසින්. රටේ ආර්ථිකය මෙහෙවීම නිසා අපේ රට දිනින් දින ආගාදයකට ඇදවැටෙන බව. අපි දිගින් දිගටම මුලින් ඇතිම්ඩලේ තුළත් ඇමති මණ්ඩලය තුළ කතා කරලා පලක් නැති තැන අමති මණ්ඩලයෙන් පිටතත් කරුණු දක්වන්න පටන්ගත්තා. ඒ වගේම. අපි ඇමතිමණ්ඩල දිගින් දිගටම සටන් කළේ. මේ අර්බූධයට විසුඳදුමක් පේනතෙක් මානෙක නැතිවනාම ජනතාව වික්ෂිප්ත වෙනවා වාම විසුඳමක් හදමු කෙනෙක. ආණ්ඩුව ඇතුළේ විසුදුම සකස්කිරීම සිද්ධ නොුණු නිසා. අපි මුළු රටම හරි මඟට යනුවෙන් මේ තියන අර්බූධයෙන් ගොඩයන්ට විසුඳම් යෝජනාවලිය ඉදිරිපත් කරා. ඒ ඳ විසඳමක් වගේ දැකලා ඒ විසඳම ක්‍රියාත්ම කරනවා වෙනුවට බිමල් වහිරුවන් සැමතුමාවත් මාවත් අමාත්‍ය දූරවලින් වත් කරන්න ආණ්ඩුව ීරණය කල තියෙන. ඒ හරියට හඳේ ආවාට පෙන්නන්ද ඇගිල්ල දිගුරාම හඳේ ආවාට දෙස බලනවා වෙනුවට දිගුල ඇගිල්ල කපාදැමවාගේ වැඩක් ඒ නිසා දැන් සදාකාලික අමාවක උදාවීමේ අනතුරක් ආණ්ඩුව විසින්ම හදාගෙන තියෙනවා. ආණ්ඩුවේ ගමන පිළිබඳ. පසුගේ වසර එකමාර තුළ අපි විවේචනයන් ඉදිරිපත් කළත්. අපිට ඇමතිව අමාත්‍ය මණ්ඩලේ සාමාජිකයන් විදියට යම් යම් බාධාවන් බැදීම් තිබුණා. හරියට අපි දිව ගැටගහල ගොත ගසබින් තමයි වෙච්ච කල් කතා කරේ. දැන් මේ රට මෙතනට අරංගයේ කොහුමද ඒකට වගකිව යුත්තෝ කෞුද කියන එක ගැන අපට නිදහසේ කියන්න පුළුවන් වගේම නිදුරු දිනක අපි වරිම්වර මේ රටට මේ අපරාධී කළ ආකාරය පිළිබඳ. ඒකට වගකිවීුත්වේ ආණ්ඩුවේ කවුරුන්ද කෙනෙක අපි ඉදිරියේදී රටහමුවේ ලිකිත සාක්ෂි සහිතව තබන්ඩ සූදානම්. වගේම අපිට හිතෙනවා අර එක්දස් නවසේ පනස්සටේදී දේශපාලන නවකතාව කැමරිකාවේ ප්‍රකාශයට පත් වන දීUගලි American. අනු එතන ංහලට ත්ත එකක පරිවර්තන වෙලා තියෙනවා. අවලස්සන ඇමරිකානුවා කියලා. ඉතින් මේ අවලස්සන ඇමරිකානවා පොත යි ශ්‍රී ංකාේ ියවෙමින් පවතිනවා. ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒනිසා. අද අපේ රට නැවතත් නි ඇමරිකාවෙෙන් නිදස්වීමේ අරගලයක් ආරම්භ කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා මේ උත්සා කරන්නේ අපිට දන්න විදියට. මේ රට සිතා මතා මේ අපි පෙන්නපු අර්බූදවලට ෂනිි විසුදුම් දෙන්නේ නැතුව. දෙන විසුඳුම් වල වාඩි තීන්දු ක්‍රියාත්ම කරන්න නැතුව. අපි ඉදිර ස ම ඊය දක්වාම මේ අලුත්තාආණ්ඩුව පත්ච්ච දවසේ සිට ඒය දක්වාම අමාත්‍ය මණ්ඩ අමාත්‍ය මණඩල ප්‍රකාශිකයි. ඒ නිසා. ඒ කාලේ වෙච්ච දේල් ලිකිතව මට සමාජයේ රටහමු ඉතියන්න්න සුද්ද වූ අයිති්‍යත් තියනවා. පි සාක්ෂි සයිතෝ පෙන්න්න නො මේ රට මෙතන්ට ගෙනාව කෝමුද කියලා මුොද මේේ සිතාමතා මේ කුමන්ත්‍රණය කරන්නේ. මේ රට එක්දාස් නවසය අනූ හතේ ඉන්දු නීසිාව තිබුණු තැනට අරංයන්න එකන සාධාරණ සැකේ අපිට තියෙන. එක්දා නවසය අනු හතේද ස්වර්තෝ ජනාධිපත්තුමා ඉඩදු නනෑ නැගනිරත් තිමෝරයට නිදහස දෙෙන්ට. අචේ ප්‍රාතයට සවයම්පාලනය දෙෙන්ඩ ආර්ථික අර්බෝධය ඇතිවුණු වෙලාවේ. රටේ ජනතාවට ක්ඩ නැතිවුණනා. ඉන්දන නැතිවෙල මුළු රටම නතර වුණා. ඒත් ජනතාව අසානයට පත් වෙලා ඉන්න වෙලාවේ ජාත්‍යන්ත්‍රපජාව ඇයිල් ලැකිව්වා. අපි ඔබේ රටට ගොඩයන්ඩ අරමුදල් ලබා දෙන්නම් හැබැයි නැගනේර තිමෝරයට නිදස දෙන්ට අචේ ප්‍රාන්තයට සවම්පාලනය දෙන්න. මට මේ අපරාධි කරන්න බැයි කියලා ස්වර්තෝ ජනධීපත්තු ඉල්ලාස් වුනා. ඒ කරන්නම සූදානන් කියලා මෙගාවතිී සුකරනෝපුත්‍රි කිව්වම රට වෙනුවෙන් කතාකරපු මිනිස්සුම. රටට ආදරේ කල්ල නැගනිර තිමෝරේ අපේරට කොටසක්කිව මිනිස්සුම නැගෙනෙහිර දිමෝරයට නිදහසදීල හරි අපිට කණ්ඩදීපල්ලා කියල පෙළපාලි ගියා මහා දැවන්ත ජයග්‍රාණකින් සුකරනෝපුත්‍රි බලේට ඇවිල්ල ඒ රටට කරන්න පුළොන් විනාශේ සිද්ධ කලා. අද ලංකාවත්ති අරංඥ මේ අවලස්සන ඇමරිකානවා විසින්. මේ රට අද ඒ පාර අරගෙන යන්න කියන එක අපිට බෝම පැහැදිලි ඒ නිසා අපි ආණ්ඩු ඇමති මණ්ඩලේ සිටියත් නැදත් ආණ්ඩු තුළ සිටියත් නැතත් අපි ජනතාව සමගකුතු වෙලා මේ ගමනින් අපේ රට අත්තෙන් යන මේ අඳුරු ඉරණමින් රට බේරගණ්ඩ කළ හැකි කළ යුතු හැමදේම කරන්න අපි සූදානම් කියන පණවිඩේ රටහමුයිතියෙන.